හකට පසුව සතුසට කෝටි විස්සකලාබයක් ලැබිල තියෙනවා. ඉරෝෂාදීපානිවාර්තා කරන්නේ. ලංකා සතුසායතනයෙන් වසර දහයිකට පසුව විස්්සයි විස්තුන වශයස්නහා රුපියල් මිලියනදසීයකට අධිකලාපයක් ලබා ඇැයි. ලංකා සතුස සභාපැති, පසන්ද යාාපා බේවර්ධනගේ ප්‍රකාශයක තමයි එම කාරණාවත් අවධන යම කරනස ඳහන්කරතිවෙන්නේ. රොසේටයිල් බාත් වස උපංග වෙනුවෙන්. සයට තිහක් දක්වාවත් හම්. මේ සතුොස්ස ආයතනය ලබා ඇතිලා බය පිළිබඳව. එය එලෙසම සහන් වෙද්දී. රත්න සහල් ආයතනය අධිපති, ලංකේශ්වර මිත්‍රපාල කියනවා. සහල්මිල වැඩිකරන්නේ නැහැයි කියලා. මේ අදපුුවත්පතේ වාර්තාවක සඳහන් වෙන්නේ ඉන්දික හේවාවිතාරණගේ වාර්තාවක දක්වාති වෙනවා මේ කාරණාව මේ බකමුණන සරත් නිශ්ෂංකගේ සටහන සහල්මිල නැවත වැඩි වෙන බවට පාරිභෝකය අතර බියක් ඇතත්. රජේ පාලනමිට වඩා සහල්මිල වැඩිකිරීමේ කිසිදදු අදහසක් නැති බව. රත්න සහල්ලා තන අධිපති ලංකේශ්පර මිත්‍ර පාලස්ඳහන් කළ තියෙනවා. රත්න සහල් අධිපති එහෙම කියනකට පාරිබෝග අධිකාරිය මෙහෙම කියනවා. වැඩිමිලට සහල් විකුණන්නන් ගැන එකයි නමේ අයි හතයි හත. කියන්න මේ ඔවුන් සඳහන් කන අදහස මේ වාර්තාවේ දක්වනවස් සහල් වැඩිමිට විකුල් අලවි කරනවැළදුන් සම්බන්ධෙන් එකයි නම අයි හතයි හත, කෙටි දුර තන්කේව තොතුල් ලබාදල්ලෙස, පරි බෝක් කටයතුරන අධකාරිය මහජනතාවගෙන් ඉල්ලීමක්රලා තියනවා සහල්සනහ උපරිම සිල්ලර මික් නියෝම කළ තින වෙලාලක රත්න සහල් අධිපති අරම කියනවා පාරිබෝක අධිකාරීයේ වැඩිමිලට විකුණා ගැන දැනු දෙන්න කිල ප්‍රශර තියනවා. එනිසාද කීරි සම්බනෑ තියනවා මුදලාලි ගබ. ස්සේ හංගල දෙන්නේ ඒවට උපරම සිල්ලරමිලක් නෑ කිසිම දෙයක් නෑ ගැසට් එක චක්කලයකයක් කිසිවත් හදාල නෑ හිතු හිතුූ ගනන්වලට දෙන්නේ. බිල් දෙකයි. පරිබෝක අධිකාරය බෙලෙන්න එක. හොර කවුන්ට එකකට තවයක් සල්ලි මේගි විදිට ගහන ගෙම එකක් තමයි ලංකාවේ ප්‍රහන මෝල්ලු තුන්දනගේ ගේම එක.